हाई फ्रेंड्स बसकोल हेमोटम कलपी अदत एस एल मैक्स मधु यूरोप चानल गिटअप यूज करेंट अनिवार गिटअप इनकी अद वीडियो गेम कथा करना वीडियो इंकेन मैं यूट्यूब चानल सब्सक्राइब करना यूट्यूब चानल अलूम अनिवार सब्सक्राइब करेंगे बेल आइकन क्लिक करना अमद करना चाहिए वीडियो ඉතින් මං කලින් කිව්වා වගේම GitHub ගැන ගොඩක් දේවල් අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයත් මේ GitHub account එකක් create කරගෙන GitHub use කරන කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මොකද අද මම මේ වීඩියෝ එකේදී GitHub account එක password එක reset කරගන්න කොහොමද කියන්නේ අපේ කලින් තිබ්බ GitHub account එක අපිට password එක මතක නැත්නම් ඒ password එක reset කරගෙන අහපව් ඒ account එක log වෙන්න කොහොමද කියලා කතා කරනවා. ඒ වගේම අපි ගාව තියෙන GitHub account එක කොච්චර පරණ account එකද? එහෙම නැත්නම් අපි ගාව තියෙන GitHub account එක කවදා create කරපු account එකද කියලා බලන්න කොහොමද කියලා අද කියලා දෙනවා. ඒ වගේම අපි ගාව තියෙන GitHub account प्रोफेशनल अकाउंट क्रिएट करना अभी सामान्य व्हाट्सएप बोर्ड क्रिएट व्हाट्सएप बोर्ड क्रिएट अभी फोक कर सामान्य अकाउंट टेकिंग अपने तुम्हारा इतर फोक करें तीन तुम्हारा वाला GitHub अकाउंट फोक कर कलिंग फोक क्रिएट कर व्हाट्सएप बोर्ड वेद अपने कलिंग फोक डिलीट करना कलिंग फोक फोक इंटरफेस डिलीट करना अकाउंट के पासवर्ड का चेंज कराने को हम क्या कहता करना एवं गेम आपे GitHub अकाउंट के टू स्टेप वेरिफिकेशन एनेबल कराने को हम क्या कहता करना एवं गेम आपे GitHub अकाउंट डिलीट कराने को हम क्या आधे वीडियो गेम कहता करना इतनी मैंने मेरे दिवाल जाना था मैं आधे वीडियो गेम कहता कराने ඉතින් ඉස්සල්ලාම කියලා ඉන්නවනේ මම මේ වීඩියෝ එකේදී GitHub account එකක් create කරගන්න විදිය කියලා දෙන්නේ නැහැ. මොකද එහෙම කියලා දෙන්නේ කිව්ව මේ වීඩියෝ එක ගොඩක් දිග ගැස්සෙනවා. ඒ වගේම මම වෙනම පැහැදිලි වීඩියෝ එකක් කරලා තිනවා GitHub account එකක් create කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ GitHub ගැන කිසිම දැනුමක් නැත්නම් ඔයා GitHub account එකක් create කරනවා දන්නේ නැත්නම් ඔයා ඒ වීඩියෝ එක බලලා GitHub account එකක් create කරගෙන ඉන්න. ඉතින් මේ වීඩියෝ එකේ link එක මම පළවෙනි description එකේ සහ comment section එකේ දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා GitHub account එකක් create කරගෙන GitHub ගැන මූලික දැනුමක් ලබා ගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන දේවල් කරන්න ඔයාලට ඔය නම් ඔයාගේ ෆෝන් එක යූස් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා ගාව තියෙන ඩෙස්ක්ටොප් ඩිවයිස් එකක් වුණත් මෙතනදී යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මොබයිල් යූසර්ස් වයිසා මම මේක මොබයිල් එකෙන් නැත්නම් ෆෝන් එකකින්ම කරන විදිය පෙන්නනම් මේ දේවල්. ඉතින් අපි ඉස්සලම කතා කරමු අපි ගාව තියෙන GitHub account එකේ password එක අමතක වුණොත් ඒ කලින් තිබ්බ password එක reset කරලා අලුතෙන් password එකක් create කරලා ඒ account එක log වෙන්න කොහොමද කියලා. ඉතින් මම මේ දින මගේ phone එකේ Samsung Intel browser එක ඉස්සලම මෙන්න මේ විදියට open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ මම මෙන්න මේ විදියට Google log වෙනවා. දැන් මම හදන්නේ මගේ අර password එක මතක නැති ඒ account එක log වෙන්න. ඉතින් මම මේ විදියට මගේ Samsung Intel browser එකේ Google එකට ආවිලා මම මේ විදියට GitHub කියලා මෙන්න මේ විදියට search කරනවා. मैंने मेरे GitHub के सर्च करना है मैंने मेरे GitHub के सर्च कर बस उड़ी में बनाया प्लान GitHub लगे ऑफिशियल साइट का मैंने मेरे पेनना मैं मैंने मेरे साइट को एक पारा क्लिक करना मैंने मे विधि है ඊට පස්සේ ලෝඩින් එක ගිහලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මම මෙතනදී GitHub account එකක් create කරන්න යන්නේ නැහැ කියලා මම වීඩියෝ එක මුලදී කිව්වා. මම දැන් හදන්නේ මගේ අර කලින් create කරගෙන තියෙන ඒ GitHub account එකේ password එක දැන් මට මතක නැහැ. ඒ password එක reset කරලා ඒ account එකට log වෙන තමයි මම දැන් හදන්නේ. ඉතින් මේ විදිහට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ඕපන් වුණාට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ වට උඩින් පේනවා මෙන්න මෙතන ඉරි කැලේ තුනක් තියෙනවා. මෙන්න මේ more option එක. අන්න මේ more option එක උඩ එකපාරක් click කරලා මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙයි. ඔයාලට පල්ලෙහින් බලන්න ඕන කළු පාටින් සයින් ඉන් කියලා මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. අන්න ඒ කළු පාට සයින් ඉන් කියන බටන් එකට එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහේ කළු පාට සයින් ඉන් බටන් එකට එකපාරක් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතනදී ඊමේල් එකවත් පාස්වර්ඩ් එකවත් දෙන්න යන්න එපා. පාස්වර්ඩ් එක නම් දෙන්න විදියක් නැහැ. මොකද අපිට පාස්වර්ඩ් එක දැන් මතක නැහැනේ. හැබැයි ඔයාලට මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාගේ GitHub account එකේ ඊමේල් එක මතකයි. හැබැයි ඉතින් ඊමේල් එක මතකයි කියලා මෙතනදී ඊමේල් එක දෙන්න යන්න එපා. මොකද එතෙන්ට ඊමේල් එක දුන්නා කියලා ඇති වැඩක් නැහැ. දැන් ඔයා මෙතනදී කරන්න ඕන ඔයාලට මෙතන පේන මෙන්න forget password කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. මෙන්න මේ forget password කියන ඔප්ෂන් එකට එකපාරක් ක්ලික් කරන්න. इंटरफेसवा पासवर्ड GitHub अकाउंट ईमेल इट पल बड़ा मेन मेरे पोटी वेरीफिकेशन ऑप्शन तीन वाला पे मेन मेरे निपट वेरीफाई के बटन ने तीना दंगे मेतन इमेल दुनिया पास मेन मैं वेरीफाई के बटन ने पारा क्लिक करना
ඊට පස්සේ මෙන්න මෙතන පොඩි වෙරිෆිකේෂන් ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේක ඔයාට එන විදිහට ඔයා මෙන්න මේක ලේසියෙන්ම ෆිල් කරගන්න. ඉතින් මගේ නම් මෙතන අහන්නේ එක වගේ ෆොටෝස් තියෙන මොන පින්තූරද කියලා. ඉතින් එක වගේම හැඩතල තියෙන මොන ෆොටෝ එකද කියලා තමයි මගෙන් අහන්නේ. මම මේ විදිහට එකම විදිහ හැඩතල තියෙන ෆොටෝ එක මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මගෙන් ඒ විදිහම තව ප්‍රශ්නයක් අහනවා. එතනදී මම මේ විදිහට එකම හැඩතල තියෙන ෆොටෝ එක මෙතනදී සිලෙක්ට් කරනවා. ඉතින් මම එක සාර්ථකව වෙරිෆයි කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලන්න ඕන මෙන්න මේ විදිහට send password reset email කියලා මෙන්න මේ විදිහට කොළපාට බටන් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලා අහබෝ ඩබල් චෙක් කරලා බලන්න අර කලින් දීපු email එක හරියටම දුන්නද කියලා. ඉතින් මේ email එක හරියටම දුන්නා නම් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ send password reset email කියලා දින මෙන්න මේ කොළපාට බටන් එකට එකපාරක් ක්ලික් කරන්න මෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙතනින් කෙලින්ම ඔයාගේ home screen එකට මෙන්න මේ විදිහට back වෙන්න. back වෙලා දැන් ඔයාගේ Gmail app එක open කරගන්න මෙන්න මේ විදිහට. මම මේ විදිහට මගේ phone එකේ දිනේ Gmail app එක open කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට මගේ Gmail app එක open කරගත්තා. දැන් ඔයා මෙතනදි කරන්න ඕනේ ඉස්සල්ලාම ඔයාගේ password එක මතක නැති GitHub account එක දීපු email එක තියෙන්නේ. අන්න ඒ email එකට ඔයා මෙතනින් change වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ app එක open කරද්දී මගේ වෙන Gmail එකකින් තමයි මෙතන මම log වෙලා තියෙන්නේ. මම මේ විදිහට මගේ අර password එක මතක නැති ඒ GitHub account එකේ email එකට මෙතනින් මාරු වෙලා ඉන්නවා. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන හරිම ලේසි දෙයක් ඔයාලට උඩින් පෙන්වන්නේ මෙන්න මේ search bar එකේ මෙහා පැත්තේ ඔයාගේ email එකේ logo එක පෙන්වනවා. අන්න ඒ logo එක උඩ එකපාරක් click කරලා පස්සේ ඔයාගේ phone එකේ save වෙලා තියෙන Gmail ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඒ අතරින් ඔයාගේ GitHub account එකට අදාළ Gmail එකට එකපාරක් click කරලා ඔයාගේ ඒ inbox එක open කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ Gmail app එක open කරගද්දිම ඔයාගේ GitHub account එකට දීපු ඒ email එක නම් log වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට email එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් GitHub එකෙන්. ඉතින් මම මෙතන වෙන Gmail account එකකින් log වෙලා තියෙන නිසා මම මේ විදිහට GitHub account එකේ email එකට ආපහු log වෙනවා. ඉතින් මම මේ විදිහට මගේ අර GitHub account එකට දීපු email එකට මෙන්න මේ විදිහට log වුණා. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් කිසිම email එකක් ඇවිල්ලා නැහැ ඔයාලට GitHub එකේ. දැන් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයාලට මේ විදිහට GitHub එකේ email එකක් ඇවිල්ලා තිබෙන්නේ නැත්නම් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයාගේ මෙන්න මේ interface එක refresh or reload කරන්න ඕනේ. ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට උඩින් එකතරගෙන touch කරගෙන මෙන්න මේ විදිහට පල්ලට මෙන්න මේ විදිහට press කරන්න. press කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පොඩි loading එකක් එනවා. loading එකක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට GitHub එකේ mail එකක් ඇවිල්ලා දෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. GitHub please reset your password කියලා මෙන්න මේ විදිහේ mail එකක් ඇවිල්ලා දෙනවා. මේ මේල් එකට එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරා පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් වට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් පේනවා ඇති reset your password කියලා මෙන්න මේ කොළපාට බටන් එකක් තියෙනවා. අන්න ඒ reset your password කියන කොළපාට බටන් එකට එකපාරක් ක්ලික් කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහේ loading එකක් ගිහලා ඔයාට ඔයාගේ account එකට new password එකක් create කිරීමේ interface එක දැන් open වෙනවා. දැන් ඔයා හොඳ strong password එකක් මෙතනදී create කරගන්න මෙන්න මේ විදිහට. මම මේ විදිහට මගේ account එකට අලුත් password එකක් create කරගන්නවා මේ විදිහට. ඉතින් මේ විදිහට ඔයා එක password එකක් create කරගත්තට පස්සේ ඔයා උඩ තියු password එක මෙන්න මේ පල්ලෙහෙන් තියෙන confirm password කියන එකටත් ඒ password එක ඒ විදිහෙම දෙන්න. ඉතින් ඒ විදිහට ඔයා උඩින් දීපු password එක මෙන්න මේ දෙවෙනි option එකටත් ඒ විදිහෙම දුන්නාට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ change password කියලා දින මෙන්න මේ කොළපාට button එක උඩ එකපාරක් click කරන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මෙතනදී ඔයාලා මෙන්න මේ දෙන password එක කොහරි ලියලා තියාගන්න. මොකද මෙතනදී අපිට password එක preview කරලා screenshot එකක් ගහගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතනදී දීපු password එක කොහරි ලියලා කිය ගන්න. ඊට පස්සෙ ඔයා කරන්න ඕනේ මෙන්න මේ change password කියන button එක උඩ එකපාරක් click කරන්න. ඉතින් මේ button එක උඩ එකපාරක් click කරා පස්සේ මෙන්න මේ විදිහ interface එකක් open වෙයි. දැන් ඔයා මෙතනදී ඔයාගේ අර GitHub account එකේ email එක සහ ඔයා අර දෙවෙනි පාර අලුතෙන් create කරගත්තු password එක දීලා ඔයාගේ account එකට සාර්ථකව log වෙන්න පුළුවන්. දැන් මම මේ විදිහට අර කලින් මගේ account එකේ email එක මෙතන දෙනවා. ඊට පස්සේ මම මේ විදිහට දෙවෙනි අර reset option එක හරහා reset කරලා අලුතෙන් create කරගත්තු password එක මෙන්න මේ විදිහට මෙතෙන්ට දෙනවා. ඉතින් මේ විදිහට password එකක් දුවා මේ විදිහට type කරගත්තට පස්සේ ඔය ඊළඟ කරන්න ඕනේ මෙන්න මේ sign in කියලා තියෙන කොළපාට button එක උඩ මෙන්න මේ විදිහට click කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට loading එක ගිහලා සාර්ථකව ඔයාගේ GitHub account එක මෙන්න මේ විදිහට open වෙනවා. දැන් ඔයා ඔයාගේ GitHub account එකට log වුණා. ඉතින් ඔයාටත් මේ විදිහට පුළුවන් ඔයා ගාව තියෙන GitHub account එකේ password එක අමතක වුණොත් ඔයාට පුළුවන් මෙන්න මේ forget password කියන option එක හරහා ඔයාගේ අර කලින් account එක නැත්නම් අර කලින් password එක reset කරලා අලුත් password එකක් create කරගෙන මෙන්න මේ විදිහට ඔයාගේ account එකට සාර්ථකව log වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට log වුණාට පස්සේ ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට කෙලින්ම home screen එකට back වෙන මෙන්න මේ විදිහට. දැන් ඔයාට කලින් හිටිය browser එක open කරගන්න. ඉතින් මම අර කලින් හිටිය Samsung internet browser එකේ මම මේ විදිහට Samsung internet browser එක අහපව් open කරගන්නවා. open කරගත්තට පස්සේ මෙන්න මේ interface එක අපිට ඒ විදිහටම බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතනදී කරන්න ඕනේ මෙන්න මේ return to sign in කියන button එක උඩ එකපාරක් click කරන්න.
ඉතින් මේ බටන් එකට එකපාරක් ක්ලික් කරපස්ස ඔයාගේ කෙලින්ම මෙන්න මේ විදිහට GitHub account එක ඕපන් වුණා. ඉතින් සමහර විට ඔයාගේ මෙන්න මෙතනදී GitHub account එකේ email එක සහ password එක ඉල්ලන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ GitHub account එකේ email එක සහ password එක ඉල්ලුවොත් ඔයා අනිවාර්යයෙන්ම GitHub account එකේ email එක සහ ඔයාගේ දෙවෙනි පාර අලුතෙන් create කරගත්තු password එක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ GitHub account එක ලේසියෙන්ම ඔයාගේ browser එක හරහාම open කරගන්න. එහෙම නැත්නම් GitHub account එක log වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට ඔයාගේ browser එකෙන් GitHub account එකට log වුණාට පස්සේ මම මේ වීඩියෝ එකේදී කතා කරන දේවල් වාක් මෙතනින් එහාට ෆෝන් එකක් ඉන්නම් කරගෙන යන්නේ. ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයාගේ browser එකේ desktop site enable කරගන්න. මොකද එහෙම enable කරගත්තොත් ඔයාට ගොඩක් පැහැදිලිව සහ ගොඩක් ලේසියෙන් මම මේ වීඩියෝ එකේ කතා කරන දේවල් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මාත් මේ විදිහට මේ වෙලේ කරන්න ෆෝන් එකක් නිසා මම මේ විදිහට මගේ Samsung browser එකේ desktop site enable කරගන්නවා. මම මේ විදිහට මගේ browser එකේ desktop site enable කරගත්තා. ඉතින් ඔයත් මේ විදිහට ඔයාගේ browser එකේ desktop site enable කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට මෙතන පේනවා ඉතින් දකුණු අත පැත්තේ වෙන මෙන්න මේ උඩින්ම දෙන profile icon එක. අන්නේ profile icon එක ඉස්සරහ පොඩි arrow එකක් තියෙනවා පල්ලට. අන්නේ arrow එක උඩ එකපාරක් click කරන මෙන්න මේ විදිහට පොඩි ඊතලයක් තියෙනවා. අන්නේ ඊතලෙ උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට options කිහිපයක් බලා ගන්න පුළුවන්. ඔයා දැන් මෙතනදී කරන්න ඕනේ මෙන්න මේ your profile කියන මෙන්න මේ option එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙදිර ඔයාගේ GitHub account එකේ profile එක මෙන්න මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි දෙවෙනි වෙන කතා කරමු ඔයාගේ GitHub account එකේ කොච්චර පරණ account එකක්ද එහෙම නැත්නම් ඔයාගේ GitHub account එක කවදාද create කරලා තියෙන්නේ කියලා දැන් අපි බලමු. ඉතින් දැන් කාට විතරයි තියෙන්නේ ඇයි මේකේ මොකක්ද තියෙන ප්‍රයෝජනේ මේ විදිහට GitHub account එකේ කොච්චර පරණ account එකක් එහෙම නැත්නම් GitHub account එක කවදා create කරපු account එකක් කියලා දැනගත්ත එකේ ප්‍රයෝජනේ මොකක්ද කියලා දැන් කාට හරි හිතෙනවා ඇති. ඉතින් මෙතන තියෙන ප්‍රයෝජනේ තමයි ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා ඇති railway කියන platform එක ගැන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක්ම WhatsApp bot කෙනෙක්ව create කරද්දී අපි railway platform බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ දිහා රේල්වේ account එකක් create කරගන්න කොහොමද කියලා කතා කරන්නේ. මොකද මම ඒකටත් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා රේල්වේ account එකක් create කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාගේ GitHub account එක මාස 6 රෝඩක් පරණයි නම් ඒ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් GitHub account එකක් free සාර්ථකව create කරගන්න. ඉතින් දැන් අපි බලමු අපේ GitHub account එක කොච්චර කාලයක් පරණද එහෙම නැත්නම් GitHub account එක කවද්ද හැදුවේ කියලා කොහොමද බලන්න කියලා. ඉතින් මේ විදිහේ මෙන්න මේ your profile කියන එකට ආවට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ profile එකේ පළට වෙන බලා ගන්න පුළුවන් contribution activity කියලා මෙන්න මේ විදිහට පොඩි option එකක් තියෙනවා. එතනදී මෙන්න මේ date ලයිට් පස්සේ අහපෝ වර බටන් එක බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතන දිගටම මෙන්න මේ show more activity කියලා දින මෙන්න මේ බටන් එක උඩ click කරගෙන දිගටම මෙන්න මේ විදියට. ඉතින් මේ විදියට දිගින් දිගටම එන්නේ show more activity කියන බටන් එක උඩ click කරගෙන ගියාට පස්සේ ඔයාට අවසානයේ මෙන්න මේ විදිය result එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන පේනවා ති join github කියලා මෙන්න මේ විදිහට ඊට පස්සෙන් date එකක් තියෙනවා. ඔයාලා පේනවා මෙතන join github කියලා කොළපාට පොඩි button එකක් වගේ option එකක් තියෙනවා. ඊට පස්සෙන් ඔයාලා බලන්න පුළුවන් date එකක් තියෙනවා. මගේ නම් තියෙන්නේ on October 70 2022 කියලා. ඉතින් මෙතනදී ඔයාගෙත් මෙන්න මේ join github කියන මෙන්න මේ කොළපාට option එකට පල්ලෙහායි මෙන්න මේ date එකක් තියෙයි. ඉතින් මේ date එක තමයි ඔයා github account එකේ create කරපු දවස තමයි ඒ තියෙන්නේ. ඉතින් මම මේ github account එකේ create කරපු දවස තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මම මේ github account එකේ create කරලා තියෙන්නේ 2022 October 7 වෙනිදා. ඉතින් ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න පුළුවන් අද දවසත් එක්ක ඔයාගේ GitHub account එක කොච්චර පරණද කියලා. ඉතින් මේදී මගේ GitHub account එක නම් මාස 6කට වඩා පරණ GitHub account එක. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයාගේ GitHub account එකත් මාස 6කට වඩා පරණ account එකක් නම් ඔයාටත් පුළුවන් free සම්පූර්ණයෙන්ම free railway account එකක් create කරගන්න පුළුවන් ඔයාගේ GitHub account එක connect කරලා. ඉතින් ඒ විදිහේ GitHub account එක create කරලා railway account එකක් create කරගන්නේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා දෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මම පල්ලෙහා comment section එකේ දාලා description එකේ දාලා තියන්නම්. ඒ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් ඔයාගේ GitHub account එකේ මාස 6ක් පරණයි නම් free railway account එකක් create කරගන්න.
ඉතින් අපි ඊළඟට බලමු අපේ GitHub account එක ටිකක් professional account එකක් විදිහට create කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ professional account එකක් විදිහට create කරගන්නවා කියන්නේ GitHub account එකට වෙනම නමක් දාලා, ඒ කියන්නේ profile name එකක් විදිහට profile name එකක් දාලා, ඊට පස්සේ profile picture එකක් දාලා, ඊට පස්සේ පොඩි description එකක් එහෙම හදාගෙන පොඩි bio එකක් එහෙම දාලා, ඒ වගේම අපේ social media platform වල links දාලා අන්නේ විදිහට professional account එකක් විදිහට create කරගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ අහපව් මෙන්න මේ දකුණු පැත්තේ උඩට වෙන්න තියෙන මෙන්න මේ profile icon එකත් එක තියෙන මෙන්න මේ arrow එක එහෙම නැත්නම් එන්නේ ඊතලයේ උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අහපව්ර් option ටික බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ sign out කියන එකට උඩින් තියෙන මෙන්න මේ setting කියන button එක උඩ එකපාරක් click කරලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ loading යන ගිහලා මෙන්න මේ විදිහට ඔයාගේ GitHub account එකේ setting page එක මෙන්න මේ විදිහට open වෙයි. ඉතින් මේ විතරට උඩින්ම බලා ගන්න පුළුවන් public profile කියන එක ඇරෙතේ ඉස්සරහම තියෙන name කියන option එක. එතන ඔයාලට පේනවා ඇති කිසිම දෙයක් නැහැ. empty කොටුවක් තමයි තේ තියෙන්නේ. ඔයා මෙතන දිකන්න ඕනේ මෙන්න මේ name කියන එකට ඔයාලට කැමති name එකක් මෙතන දෙන්න. ඉතින් මම මේ දෙන මෙතනට SL Max Madhu කියලා මගේ YouTube name එකම දෙනවා. ඉතින් මම මේ දෙන මගේ profile එකට මෙන්න මෙතන SL Max Madhu කියලා මෙතන නම දානවා. ඉතින් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන දකුණු පැත්තේ නේද profile picture කියලා මෙන්න මෙතන picture එකක් දාන්න option එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති එතන තියෙනවා මෙන්න මෙතන edit කියලා button එකක් මෙන්න මේ pencil icon එකක් එක්ක මෙන්න මෙතන edit කියලා button එකක් තියෙනවා. අන්නේ edit කියන button එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලන්න පුළුවන් upload a photo කියලා මෙන්න මෙතන option එකක් එනවා. අන්නේ button එක උඩ එකපාරක් click කරන්න. ඉතින් මේ button එක උඩ එකපාරක් click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ file manager එක open වෙයි. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ file manager එකෙන් ඔයාගේ GitHub account එකේ profile photo එක විදිහට දාන්න ඕනි. photo එකක් select කරන්න. ඉතින් මම මේ විදිහට එක photo එකක් select කරනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම සිලෙක්ට් කරපු ෆොටෝ එක මෙතෙන්ට ඇඩ්ුනේ නෑ. ඉතින් ඔයාලට මෙන්න මෙතන අතුවාඩි මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මැසේජ් එකෙන් කියන්නේ ඔයා මෙතෙන්ට අප්ලෝඩ් කරන ෆොටෝ එක අවම වශයෙන් MB 1කට වඩා අඩු වෙන්න ඕනි කියලා. ඉතින් මම මේ අප්ලෝඩ් කරන හදපු ෆොටෝ එක MB 1කට වඩා වැඩි ෆොටෝ එකක්. ඉතින් ඒ නිසා තමයි මට මේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න බැරි වුනේ. ඉතින් ඔයා මෙතෙන්ට ප්‍රොෆයිල් පික්චර් එක විදිහට ෆොටෝ එකක් ඇඩ් කරද්දී අනිවාර්යයෙන්ම MB එකක් හෝ ඊට වඩා අඩු ක්වලිටියක් තියෙන පික්චර් එකක් ප්‍රොෆයිල් ෆොටෝ එක විදිහට ඇඩ් කරන්න. ඉතින් මම මේ විදිහට MB එකට වඩා අඩු ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නම්. මේ වීඩියෝ එකේදී කිසිම MB එකකට වඩා අඩු ලොගෝ එකක් තිබ්බේ නැහැ මෙතෙන්ට ඇඩ් කරගන්න. ඉතින් ඒ නිසා මම කලින් ක්‍රියේට් කරගෙන තිබ්බ MB එකකට වඩා අඩු thumbnail එකක් මෙතනින් සිලෙක්ට් කරගත්තා. ඉතින් මෙතනින් මම මේ සිලෙක්ට් කරගත්තු ෆොටෝ එක ගැන ඔයාලා එච්චර හිතන්න එපා. ඉතින් වාත් මේ විදිහට මොකක් හරි ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්ත පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එක අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ විදිහට මේ ෆොටෝ එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නම් මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ ෆොටෝ එක මෙන්න මෙතන ඇඩ්ජස්ට් කරගත්තට පස්සෙ ඊළඟ කාරණාව මෙන්න මේ set new profile picture කියලා තියෙන මෙන්න මේ කොළපාට බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා පස්සෙ මෙන්න මෙතන පොඩි loading එකක් ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන් මාර select කරපු ෆොටෝ එක මෙන්න මේ විදිහට ඇඩ් වෙනවා. ඉතින් මෙතනින් මම කලින් නම් හැදුවේ මගේ channel logo එක මෙතෙන්ට ඇඩ් කරන්න. හැබැයි මේ channel logo එක MB එකට වඩා ලොකු ක්වලිටියක් තියෙන ෆොටෝ එකක්. ඉතින් ඒ නිසා මට ඒක upload කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම කලින් create කරලා තිබ්බ thumbnail එක කොටසක් මෙතෙන්ට මේ විදිහට ඇඩ් කරගත්තා. ඔයාලා ඒක ගැන ඉච්චර හිතන්න එපා. ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන logo එකක් හෝ නැත්නම් ඔයාට අවශ්‍ය ෆොටෝ එකක් මෙතනදී ඔයාගේ ෆොටෝ එකක් කලි කමන්නේ නැහැ upload කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පල්ලෙන් බලා ගන්නවා මෙන්න මෙතන public email එක ඔප්ෂන් එකක් තියෙනවා. ඒක එච්චර ගැන හිතන්න එපා. ඒක ඔයාල වෙනස් කරගන්න යන්න එපා. ඉතින් ඊට පල්ලි වල බලා ගන්නවා මෙන්න මෙතන bio කියලා පොඩි කොටුවක් තියෙනවා. ඉතින් ඒ කොටුවේ ඔයාලට පුළුවන් සාමාන්‍ය description එකක් විදියට මෙතෙන්ට යම් කිසි දේවල් ටිකක් ඔයාට add කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ වයස එහෙම නැත්නම් ඔයා මොනවද කරන්නේ කියන්නේ ඔයා GitHub use කළ මොන හරි professional වැඩක් කරන කෙනෙක් නම් ඔයාට ඒ ගැන මේකේ පොඩ්ඩක් type කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්න පුළුවන්. ඔයා කවුද? ඔයා මොන වගේ වැඩද කරන්නේ? ඔයාගේ job එක මොකද්ද? ඔයා YouTuber කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා වෙන කවුරු හරි කෙනෙක්ද? අන්න ඒ වගේ දේවල් ඔයා ගැන විස්තර ටිකක් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව මෙතෙන්ට ඇඩ් කරන්න. ඉතින් මම නම් ඒක ඇඩ් කරන්න යන්නේ නැහැ. මොකද වෙලා යනවා ඒ වැඩේ කරන්න කියොත් මම ඒ දේ කරන්න යන්නේ නැහැ. ඉතින් ඊට පල්ලෙන් වල බලා ගන්න පුළුවන් pronouns කියලා option එකක් තියෙනවා. ඉතින් ඒකත් ඔයාලා වෙනස් කරන්න යන්න එපා. ඒකත් ඒ විදිහටම තියන්න. ඉතින් ඊට පල්ලෙන් වලට URL කියලා option එකක් තියෙනවා. ඉතින් ඒකත් ඔයාලා වෙනස් කරන්න යන්න එපා. ඒකත් ඒ විදිහටම තියන්න. ඊට පල්ලෙන් වල බලා ගන්න පුළුවන් social account කියලා. ඉතින් ඔයාලට options හතරක් තියෙනවා. links හතරක් දෙන්න පුළුවන්. ඉතින් මේ option හතරට පුළුවන් ඔයාගේ social media platforms වල ඒ links හතරක් දෙන්න. උදාහරණයක් විදිහට ඔයාගේ FB account එක link එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ WhatsApp group එක link එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා YouTube channel එකක් කරනවා නම් ඒ YouTube channel එකේ link එක add කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට කැමති විදිහට links හතරක් add කිරීමේ හැකියාවක් තියෙනවා ඔයාගේ social media platform වල.
ඉතින් ඊට පස්සේ කම්පැනි කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒකත් එච්චරම වැදගත් ඔප්ෂන් එකක් නෙමෙයි දෙන්න පුළුවන් ඔයා මොකක්hari කම්පැනි එකක වැඩ කරනවා නම් ඒ කම්පැනි එකේ නේම් එක දෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට බලන්න ලොකේෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඉතින් එතනට ඔයාලට පුළුවන් ඔයාගේ ඇඩ්‍රස් එක කොහොම නැත්නම් ලොකේෂන් එකක් එතනට දෙන්න පුළුවන් ලොකේෂන් එක ඇදලා ඊට පස්සේ දෙනවා ටික් එකක් එනේබල් කරන්න ඉතින් ඒ ටික් එක එනේබල් කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ ලොකේෂන් එක ඔයාගේ ප්‍රොෆයිල් එක වෙන කෙනෙක් බැලුවොත් එයාට ඒ ලොකේෂන් එක පේනවා ටික් එක එනේබල් කරගත්තට පස්සේ ඉතින් මේ දේවල් ඒ විදිහට වෙනස් කරගත්තට පස්සෙ ඊළඟට කරන්න ඕනේ ඔයාලට පල්ලෙහින් පේනවා ඉතින් අවසානයේට අප්ඩේට් ප්‍රොෆයිල් කියලා කොළපාට බටන් එකක් තියෙනවා අන්නේ අප්ඩේට් ප්‍රොෆයිල් කියලා මෙන්න මේ කොළපාට බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඊට පස්සේ මෙන්න මේ ලෝඩින් එකක් කරනවා බලා ගන්න පුළුවන් ලෝඩින් එකක් ගිහලා ඒ දේවල් මෙන්න මෙතන සේව් වෙනවා ඉතින් දැන් ඔයාගේ GitHub account එකේ ප්‍රොෆයිල් එක ඔයාලට අවශ්‍ය විදිහට ප්‍රොෆෙෂනල් account එකක් විදිහට හදාගත්තා ඉතින් මෙතනින් මම ගොඩක් දේවල් වෙනස් කරන්න ගියේ නැහැ එහෙම වෙනස් කරන්න ගියොත් වෙලා යන නිසා ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ අවශ්‍යතාවයේ තියෙන විදිහට මම මෙන්න මේ කියපු දේවල් වෙනස් කරගන්න ඉතින් දැන් ආයි බලමු අපි කලින් WhatsApp bot කෙනෙක්ව deploy කරන කලින් WhatsApp bot කෙනෙක්ව create කරද්දී අපි ඉස්සලම අපි WhatsApp bot ගේ GitHub page එකේදී ඒ WhatsApp bot ට fork කරගන්නවා එතනදී ඒ GitHub page එකේ අපේ GitHub account එකට අපි fork बटन ඉතින් අන්නේ විදිහට your profile කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන පස්සේ මෙන්න මෙතන ඔයාගේ profile එක open වෙනවා. දැන් ඔයාලට පේනවා අපි කලින් දාගත්තු නම මේ විදිහට පේනවනේ. ඒ වගේම අපි වෙනස් කරගත්තු logo එකත් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ දේවල් වලින් දැන් ඔයාලට නැහැ. ඔයාලට මෙතනින් පේනවා මම කලින් fork කරගෙන තියෙන fork interface දෙකක් මෙතන තියෙනවා. එකක් තමයි guru bot ගේ ඒ fork interface එක. ඒ වගේම දෙවෙනි එක තමයි queen elisa whatsapp bot ගේ fork interface එක. ඉතින් මම මේ විදිහට මගේ මේ account එකේ නැත්නම් මෙන්න මේ GitHub account එක use කරලා whatsapp bot දෙන්නෙක් fork කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෝක් කරගත්තු එක ඩිලීට් කරගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් මේ විදිහට ෆෝක් කරගත්තු එක ඩිලීට් කර ගැනීම වැදගත්කම මොකද්ද කියනවා නම් අපි මේ විදිහට අපිට එක GitHub account එකකින් මට මතක විදිහට අපිට WhatsApp bot ලා 3 දිනක විතරයි ෆෝක් කරන්න පුළුවන්. අපි හතරවෙනි bot ට ෆෝක් කරන්නේදී එහෙම නැත්නම් අපි හතරවෙනි වතාවට bot ට ෆෝක් කරන්නේදී මෙතනදී අපේ අර කලින් ෆෝක් කරගත්තු ඒ interface එකකින්ම connect කරන්න තමයි එන්නේ. අපිට අහපු අලුතෙන්ම ෆෝක් කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා කලින් ෆෝක් කරගත්තු එක ඩිලීට් කරන්න. ඉතින් අපි බලමු කොහොමද කලින් ෆෝක් කරගත්තු එකක් ඩිලීට් කරන්න කියලා. ඔයාලට මෙතනදී පේනවා මගේ මේ විදිහට මම ෆෝක් කරගත්තු ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්ටර්ෆේස් දෙකක් තියෙනවා. මම දැන් මෙතනදී මෙන්න මේ guru bot ගේ ෆෝක් ඉන්ටර්ෆේස් එක ඩිලීට් කරලා පෙන්නනවා ඔයාලට. ඉතින් මෙතනදී ඔයාත් කරන්න ඕනේ ඔයාලට ඩිලීට් කරන්න අවශ්‍ය ඒ ෆෝක් එක ඉස්සෙල්ලාම ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මෙන්න මේ SL Max මරු guru bot කියලා තියෙන මෙන්න මේ නිල් පාට බටන් එක උඩ එකපාරක් ක්ලික් කරනවා. එහෙම නැත්නම් ඒ ෆෝක් ඉන්ටර්ෆේස් එකේ ඔයාගේ මේ විදිහට මෙතන නම පෙන්නයි ඔයාගේ WhatsApp bot දීපු නම සහ ඒ WhatsApp bot ගේ නේම් එකත් එක්ක මේ විදිහට පෙන්න අන්නේ නේම් එක උඩ එකපාරක් ක්ලික් කරා මෙන්න මේ විදිහට ඊට පස්සේ ලෝඩින් එක ගිහලා මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එක ඇවිල්ලා අපි WhatsApp bot එක ක්‍රියේට් කරදී WhatsApp bot ට ෆෝක් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ ඉතින් මෙතනදී දැන් ඔයා කරන්න ඕන ඔයාලට පේනවා මෙන්න මේ විදිහට about කියන එකට උඩින් තියෙනවා setting කියලා බටන් එකක් ඔයාලට පේනවා මෙන්න මේ code කියලා තියෙන කොළපාට බටන් එකක් ගාව උඩට වෙන්න තියෙනවා setting කියන බටන් එක අන්නේ setting කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරා මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඔයා කරන්න ඕනේ මෙතනදී මේ විදිහට පල්ලට මෙන්න මේ විදිහට පල්ලට මාන වාසෝ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට delete this repository කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් ඊට ඉස්සරහින් බලා ගන්න පුළුවන් delete this repository කියලා මෙන්න මේ විදිහට රතු පාට බටන් එකක් තියෙනවා දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ delete this repository කියලා තියෙන මෙන්න මේ යටින්ම තියෙන රතු පාට බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඉතින් ඒ විදිහට මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන පස්සේ මෙන්න මේ විදිහේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඔයාම දැන් ක්ලික් කරන්න ඕන ඔයාලට පල්ලෙහැම් පේනවා ඉතින් I want to delete this repository කියලා මෙන්න මේ බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන පස්සේ අහපව මෙන්න මේ විදිහේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒ මැසේජ් එකට පල්ලෙහැම් මෙන්න මේ විදිහේ බටන් එකක් බලා ගන්න පුළුවන්. I have read and understand these effects කියලා මෙන්න මේ විදිහේ බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ මෙතන ෆිල් කරන්න මෙන්න මේ විදිහට පොඩි ඔප්ෂන් එකක් එනවා මෙතනදී කරන්න ඕනේ ඔයාගේ අර රිපෝස්ටරි එක එහෙම නැත්නම් අර ෆෝක් ඉන්ටර්ෆේස් එකේදී දීපු නේම් එක මෙතෙන්ට දෙන්න ඕනේ ඉතින් ඔයාලට උඩින්ම පේනවා තියෙන නේම් එක තියෙනවා ඔයා අන්නේ නේම් එක සිලෙක්ට් කරගෙන නේම් එක කොපි කරගන්න මෙන්න මේ විදිහට ආ මෙන්න මේ විදිහට මේ නේම් එක සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට සිලෙක්ට් ඕල් කරලා මේ නේම් එක මෙන්න මේ විදිහට කොපි කරගන්න මෙන්න මේ නේම් එක විතරයි ඔයා කොපි කරගන්න ඕනේ මෙන්න මේ බෝල්ඩ් අප්‍රූවල් ලින්ක් තියෙන මෙන්න මේ නේම් එක කොපි කරගන්න මෙන්න මේ විදිහට ඒක සිලෙක්ට් කරලා කොපි කරගන්න කොපි කරලා මෙන්න මේ රතු පාට ඔප්ෂන් එකට මෙන්න මේක පේස්ට් කරන්න මෙන්න මේ විදිහට
ඉතින් පේස්ට් කර කර පස්සේ ඔයාලට මෙන්න මෙහෙම පල්ලේ බලාගන්න පුළුවන් delete this repost කියලා රතු පාට බටන් එකක් තියෙනවා අන්න ඒ රතු පාට බටන් එක උඩ එක පාරක් ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට ඉතින් ඊට පස්සේ ලෝඩින් යන ගිහිල්ලා අහපව් ඔයාගේ GitHub account එකේ profile එක මෙන්න මෙහෙම open නේ profile එක open කරන පස්සේ දැන් ඔයාලට බලාගන්න පුළුවන් අර කලින් මම fork කරගෙන තිබ්බ අර guru bot එකේ fork interface එක එහෙම නැත්නම් repository එක මෙන්න මේ විදිහට delete වෙලා තියෙනවා ඉතින් මේ විදිහ තමයි ඔයාලා කලින් fork කරගත්තු එකක් මෙන්න මේ විදිහට තමයි delete කරන්නේ ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා කලින් fork කරගෙන තියෙන එහෙම නැත්නම් ගොඩක් පරණ fork කරගත්තු ඒ repository interface එක එහෙම නැත්නම් ඒ fork interface එක මෙන්න මේ විදිහට සාර්ථකව delete කරලා අලුත් WhatsApp bot කෙනෙක්ව create කරා අලුතෙන්ම ඒ WhatsApp bot fork කරගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට ඉතින් දැන් මම කියලා දෙන්නම් ඔය GitHub account එකේ password එක වෙනස් කරගන්න එහෙම නැත්නම් password එක change කරගන්නේ කොහොමද කියලා ඒ වගේම ඔය GitHub account එකේ two step verification enable කරගන්නේ කොහොමද කියලා දැන් ඔයාලට මම කියලා දෙන්නම් ඒකටත් ඔයාලා කරන්න ඕනේ අහපාව මෙන්න මේ දකුණු පැත්තේ උඩට වෙන්න මෙන්න මේ profile icon එක ඇතුළත තියෙන මෙන්න මේ arrow එක උඩ එක පාරක් click කරන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට options කිහිපයක් බලා ගන්න බලන්න ඔයාලා අහපාව මෙන්න මේ settings කියන button එක උඩ එක පාරක් click කරන්න क्लिक कर बस मेन से बड़ा मेतन द्वारा मैंने मे ईमेल के पल मैंने पासवर्ड की ऑप्शन ने कूड़े पारा क्लिक करें ඉතින් මේ පාස්වර්ඩ් කියන ඔප්ෂන් එක ගන්න අවශ්‍ය වට උඩින්ම බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලම චේන්ජ් පාස්වර්ඩ් කියලා තියෙනවා. ඉතින් එතනින් පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එක ඔයාට චේන්ජ් කර ගන්න පුළුවන්. මෙන්න මේ old password කියන එකේ ඔයාගේ කලින් තියෙන password එක දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ new password කියන එකේ ඔයා අලුතෙන් create කර ගන්න password එක දීලා ඊට පස්සේ දෙවෙනියට පුළුවන් අහපව් මේ password එක confirm කරලා ඔයාට පුළුවන් ඔයාගේ අලුත් password එක චේන්ජ් කර ගන්න. මෙන්න මේ ඔප්ෂන් එක හරහා. ඉතින් මේ විදිහට තමයි password එක චේන්ජ් කරගන්නේ. ඉතින් ඊට පස්සෙන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට two step verification option එක තියෙනවා. මෙන්න මේ විදිහට ඉතින් මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මේ two step verification එක enable කරගත්තට පස්සේ ඔයාගේ account එකට ඔයා අලුතෙන්ම log වෙද්දී account එකේ email එක සහ password එක දුන්නට පස්සේ ඔයාට ඔයාගේ number එකට message එකකුත් එනවා GitHub එකෙන් ඉතින් ඒ code එකක් දුන්නට පස්සේ තමයි account එක open වෙන්නේ නැත්නම් account එක log වෙන්න පුළුවන් ඉතින් ඒක enable කරන්නේ අපේ account එකේ ආරක්ෂාව වැඩි කරගන්න මොකද යම් හේතුවකින් අපේ account එකේ අපේ GitHub account එකේ email එක සහ password එක වෙන කෙනෙක්ගේ අතකට ගියොත් එයාට ලේසියෙන් අපේ account එකේ log වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට two step verification එක enable කරගත්තාට පස්සේ වෙන කෙනෙක්ට අපේ account එකට log වෙන්න බෑ email එක සහ password එක දැනගත්තා. මොකද email එක සහ password එක දුන්නාට පස්සේ අපේ sim එකට එහෙම නැත්නම් අපේ number එකට GitHub එකෙන් SMS එකක් කරන code එක. ඒ code එක දුන්නාට පස්සේ තමයි අපේ account එක log වීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ සවල හැමෝම ඔය GitHub account එකේ මෙන්න මේ two step verification එකත් enable කරගන්න. ඒකට ඔයාලා කරන්න ඕනේ ඔයාලට මෙතන පේනවා ති මෙන්න මේ පල්ලට වෙන තියෙනවා කොළපාට button එකක් enable to two factor කියලා මෙන්න මේ විදිහට බටන් එකක් තියෙනවා අන්න ඒ බටන් එක උඩ එක පාරක් ක්ලික් කරන්න ඉතින් මේ බටන් එක උඩ එක පාරක් ක්ලික් කරපස්ස මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා මෙතෙන් තියෙනවා ඔයාලට බලද්දි QR code එකක් තියෙනවා ඉතින් ඒක ඔයා enable කරගන්නවා නම් ඔයාලට එතනදී අර එක app එකක් තියෙනවා ඒ app එක download කරගෙන QR code එක scan කරගෙන ටිකක් දඟලන්න වෙනවා ඒක ටිකක් කරදරකාර වැඩක් ඔයාලට ඊට පල්ලෙන් පේනවා දෙවෙනි option එක විදිහට මෙන්න මේ විදිහට තියෙනවා SMS කියලා මෙන්න මේ විදිහට option එකක් තියෙනවා අන්න ඒක ඉස්සරහ මේ විදිහට select කියලා බටන් එකක් තියෙනවා අන්න ඒ select කියන බටන් එක උඩ එක පාරක් ක්ලික් කරන්න ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට SMS A two step verification interface එක ඕපන් වෙනවා. දැන් මෙතන දුවා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් නම්බර් එකක් මෙතෙන්ට දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ හැම වෙලාවෙම යූස් කරන ෆෝන් නම්බර් එක මෙතෙන්ට දෙන්න. ඉතින් ඉස්සෙල්ලාම මාට මෙතන country එක select කරන්න ඕන. ඉතින් මම මෙතන ශ්‍රී ලංකාව select කරනවා. මම මේ විදිහට මෙන්න මේ ශ්‍රී ලංකාව මෙතනදි select කරනවා ඉස්සෙල්ලාම. सिलेक्ट करना मैंने डन की बटन ने कुड़ी पारा क्लिक करना इट पास मैंने यूर फोन नंबर की नहीं आगे फोन नंबर का मैंने मे विजय मैं तेरे देना मैं तेरे बिंदु ने तू आगे नंबर का देना ඉතින් මේ විදිහට එතන නම් එක දුන්නට පස්සෙ ඊළඟ කරන්න ඕනේ ඊට පල්ලෙන් දෙන මෙන්න මේ සෙන් කියලා දින මෙන්න මේ බටන් එක උඩ එක පාරක් ක්ලික් කරන මෙන්න මේ විදිහට ඉතින් ඊට පස්සේ පොඩි ලෝඩින් එකක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට කෝඩ් එකක් දෙන ඔප්ෂන් එකේ ඊට පස්සේ ඔයාගේ sim එකට කියන උඩ දීපු නම්බර් එකට GitHub එකෙන් මැසේජ් එකක් ඒ SMS එකක් විදිහට ඒ කෝඩ් එක අන්න ඒ කෝඩ් එක මෙතෙන්ට දෙන්න. ඉතින් මට ඒ කෝඩ් එක මේ විදිහව ඒ ආපු කෝඩ් එක මම දැන් මෙතෙන්ට දෙනවා. ඉතින් මේ විදිහට ඒ කෝඩ් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහ ඔප්ෂන් එකක් ඔටෝමැටිකලිම ලෝඩ්ලා මෙන්න මේ විදිහ ඔප්ෂන් එකක් ඔයාලට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට එතන පල්ලෙන් පේනවා මෙන්න මේ විදිහ කොළපාට ඩවුන්ලෝඩ් කියලා පොඩි බටන් එකක් තියෙනවා. අන්න ඒ ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ එක පාරක් ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙන් බලා ගන්න පුළුවන් I have saved my recovery codes කියලා මෙන්න මේ විදිහට කොළපාට බටන් එකක් පල්ලෙන් ඒක මේ විදිහට ප්‍රිව් වුණා. අන්න ඒ බටන් එක උඩ මෙන්න මේ විදිහට දෙවනියට ක්ලික් කරන්න මෙන්න මේ විදිහට
ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ loading එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලා මෙතන click කරන්න ඕනේ ඔන්න මෙන්න මේ කොළ පාට done button එක උඩ එක පාරක් click කරන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට කලින් හිටපු interface එක මෙන්න මේ විදිහට open වුණා බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේ විදිහට පේනවා ඉතින් two factor කියන එක ඉස්සරහින් මෙන්න මේ විදිහට enable කියලා කොළ පාට button එකක් තියෙනවා ඉතින් දැන් මේක enable වෙලා තියෙන්නේ ඔයා මෙන්න මේ enable කියන button එක උඩ අහපව click කරන්න යන්න එපා මොකද enable කියන button එක උඩ පාරක් click කළොත් two step verification එක disable වෙනවා ඉතින් මේ විදිහට enable කියලා පෙන්වුවාට පස්සේ ඔයා දැන් සාර්ථකව ඔයාගේ account එක two step verification enable කරගෙන තියෙන්නේ ඉතින් මම දැනට ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන දේවල් ගැන කතා කරලා ඉවරයි. ඉතින් මම අවසාන වශයෙන් දැන් කතා කරනවා ඔයාගේ GitHub account එක delete කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු ඔයාලා ගාව තියෙන GitHub account එක delete කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක කියලා දෙන්නේ extra දෙයක් විදියට. ඔයාගේ GitHub account එක delete කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේක කියලා දෙන්නේ ඔයාගේ අවශ්‍යතාවය සඳහා දැනගන්න ඕන කිසියම්ම හෝ දවසක මේ දේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන නිසා. ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදියට සෙටින් ඉන්ටර්ෆේස් එකට එන්න. සෙටින් ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලා උඩින්ම බලාගෙන පබ්ලික් ප්‍රොෆයිල් කියන පල්ලෙහා මෙන්න මේ විදියට account කියලා button එකක් තියෙනවා. අන්නේ account කියන button එක උඩ එක පාරක් click කරන්න. ඉතින් මේ account කියන button එක උඩ එක පාරක් click කරපස්සේ ඔයාලා මෙන්න මේ විදියට බලාගෙන බලන්න delete account කියලා option එකක් තියෙනවා. අන්නේ delete account කියන option එක හරහා ඔයාගේ account එක ඔයාලා සාර්ථකව delete කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කවුරුත් ඔයාගේ GitHub account එක delete කරන්න යන්න එපා. එහෙම option එකක් තිබ්බයි කියලා මම ඒක ඔයාලට දැනගන්න ඕන නිසා කීවේ. ඒ වගේ නම් ප්‍රධාන වශයෙන්ම GitHub ගැන කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් කතා කරලා ඉවරයි. ඉතින් GitHub use කරන කෙනෙක් විදිහට ප්‍රධාන වශයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල් කිහිපයක් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මම මෙතනදී GitHub account එකේ තියෙන හැම දෙයක් ගැනම කතා කරන්න කියන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල් කිහිපයක් ගැන විතරයි කතා කරේ. ඉතින් මම හිතනවා මේ දේවල් වලට ඇත්තටම ප්‍රයෝජනක් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට අද මේ දේවල් ප්‍රයෝජනක් වුණාට කවදා හරි දවසක අනාගතයේ යම් කිසි දවසක මේ දේවල් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක් වෙයි. ඉතින් මම හිතනවා තරම් අපේ වීඩියෝ වලට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන්නේ නැති කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්නේ තමයි YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම මම YouTube channel අලුත් කියන අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. අමතක කරන්න තමයි මේ වගේ තවත් වීඩියෝකින් හම්බලා ඔයාලට සුබ දවසක්.